මු ඉලස්ට්‍රේටවලි නුයි ෆොටෝ ශොප්වල් නුයි අපි ෆයිල් එකක් කොහොමද සේව් කරගන්න හරි විදිහයට කියලා ක්‍රම ගොඩක් තියෙනවා. ක්‍රම ගොඩක් තිබ්බටයි අපි හැම ක්‍රමේම පාවිච්චි කරන්නේ. ක්‍රම කිහිපයකට තමන් හැඩගස්තිලා ඒ ක්‍රමයට තමයි පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ඉලස්ට්‍රේටවලින් නිකං හදාගත්ත කටු සටහන් ප්ලෑන් එක. පිඹුරක් කිව්වොත් නිවැරදි. ඉතින් දැන් මේකේ ඔගොලන්ට පේන ඇති මේ තියෙන එක එක ලයින්ස් ඔක්කොම ලේයස් විදිහට තමයි තියෙන්නේ ඉලස්ට්‍රේටර් වලින් අඳගත්ත හින්දා. එතකොට ලේය පැනල් එකට ගියාම ලේය පැනල් එක මේගොල්ලන්ට පේනවා ඇති මේ දාගත්ත ටෙක්ස්ට්. එතකොට මේ ලයින් ඔක්කොම ලේයස් විදිහට තමයි තියෙන්නේ. ඉතින් කෙනෙකුට මේක ආයි ෆොටෝෂොප් වලට මේ ලේයස් පිටින්ම ගන්න ඕන නම් හරිම ලේසි කරන්න දෙයක් නැහැ. ඇත්තටම ෆයිල් වලට ගිහිල්ලා එක්ස්පෝර්ට් එක්ස්පෝර්ට් ඇස් ගියාට පස්සේ ඔගොල්ලොන්ට මෙතන තියෙනවා PNG කියලා ඩ්‍රොප් ඩවුන් එකට ගියාට පස්සේ පේන ඇති ඔගොල්ලොන්ට ෆොටෝෂොප් PSD කියලා තියෙනවා ෆයිල් එක ටික් කරන්න. ඉතින් මංගාව තියෙන්නේ මේ ඉලස්ට්‍රේටර් 2018 කියන වර්ෂන් එක. ඉතින් ඒක ටිකක් පොඩ්ඩක් ඇඩ්වාන්ස් අනිත් ඔය CS වලට වඩා. ඉතින් මේ ෆොටෝෂොප් කියන එක තියෙනවා, මේක අපි සේව් කරගෙන බලමු. සේව් කරගෙන එක්ස්පෝර්ට් කරාම මෙතන එනවා වෙනම ඩ්‍රොප් බොක්ස් එකක්. ඔගොල්ලෝගේ සමහරලාට මේක වැටේ මීඩියම් කියලා. එතකොට මීඩියම් ඔගොල්ලෝ දන්නවා 150 PPI කියන්නේ පික්සල් per inch කියලා. ඒ කියන්නේ අඟලකට තියෙන පික්සල් ප්‍රමාණය තමයි මේ PPI කියලා කියන්නේ. මේක 150. මේක මීඩියම්. එතකොට ක්වොලිටි එක අර 300 කියන එකට වඩා පොඩ්ඩක් අඩුයි. ඒකෙන් හින්දා අපි සාමාන්‍යයෙන් high quality ගන්න ඕන නම් layers අපි මේ high කියන එක තමයි දාගන්නේ. දාගෙන ඉවරලා ෆ්ලැට් ඉමේජ් එකක් විදිහට අපි ටික් එක දාගත්තොත් අපේ ෆොටෝෂොප් එකට එන්නේ මේ අපි ඇඳගත්ත ලේයර්ස් තියෙන එක ඉමේජ් එකක් විදිහට. දැන් ඉමේජ් එකක් විදිහට නෙමෙයි නම් අපිට ෆොටෝෂොප් වලත් ලේයර්ස් විදිහට ගන්න ඕන. නැත්තම් අපි කොයි හරි අපේ තියෙන සේව් ෆයිල් එක අපි වෙන කොයි හරි ආයතනයකට යවනවා නම් අපි ඒක රයිට් ලේයර්ස් විදිහට තමයි යවන්නේ. එතකොට ඒගොල්ලෝ ලේයර්ස් විදිහට තමයි ෆොටෝෂොප් එකට ඩිටෙක්ට් කරගන්නේ. ඒකට ටික් එක දාගත්තට පස්සේ ඔටෝමැටිකලි මැක්සිමම් එඩිටබිලිටි එක වැටෙනවා. ඊට පස්සේ ටයිප් ඔප්ටමයිස් හින්ටඩ් එක වැටෙනවා. මේක ආට් ඔප්ටමයිස් කරගන්න එපා. එතකොට සුපර් සාම්ප්ලිං කියන්නේ අපේ තියෙන මේ ඇඳගත්ත ඩ්‍රොයින් එක පොඩ්ඩක් මේ හයි විදිහට ගන්න පුළුවන්. ඕ එච්චර මෙයා ගන්න ඕනේ. සාමාන්‍ය ටයිප් ඔප්ටමයිස් විදිහට ගත්තහම නෝමලි අපේ එම්බඩ් ICC ප්‍රොෆයිල් RGB කලර් මෝඩ් එක ඔන් වෙනවා. ඊට පස්සේ මෙතන පුළුවන් කලර් මෝඩල් එක ඔයගොල්ලන්ට වෙනස් කරගන්න. ඒ කියන්නේ ෆොටෝෂොප් එකට සේව් කරන ෆයිල් එක RGBද CMYK කියන මා ඔයගොල්ලන්ට කියලා දීලා තියෙන්නේ. CMYK කියන්නේ මොනවද, ග්‍රේ ස්කේල් කියන්නේ මොනවද කියලා බලලා නැත්තම් මගේ මුල් ටියුටෝරියල් ටික පොඩ්ඩක් බලන්න. CMYK විදිහට ගන්නවා අපි ගන්න print එකක් විදිහට ගන්න එළියට ගන්නවා නම් CMYK විදිහට තමයි අපි save කරගන්න ඕනේ. අපි දැන් normally RGB දාගෙන okay එක දෙනවා. okay එක දුන්නාම ඔයගොල්ලන්ට පේන ඇති tag ගාලා ඒක layers වලට හැදුනා. ඊට පස්සේ අපි මේක minimize කරලා Photoshop වලට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. file වලට ගියා. open ගියාට පස්සේ කෝඩ් සේව් කරගත්ත එක ඕපන් කරගන්න. දැක්කද මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති layer 1 කියලා group වෙලා. මේක drop down කරගත්තට පස්සේ අර අපි photo illustrator වල හදාගත්ත ඔක්කොම layers ටිකම පෙන්වනවා. අපේ සිංහල type කරපු ටිකත් පෙන්වනවා. හැබැයි ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ background එකේ කලර් එකක් නැහැ. ඒක නිකන් PNG එකක් විදිහට තමයි වැටිලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි මෙතන මේ ඉලස්ට්‍රේටර් එකේ ඇඳගෙන තියෙන්නේ තනිකරම ඉලස්ට්‍රේටර් ආර්ට් බෝඩ් එක උඩ විතරයි. මේකට අපිට මේකේ මම බෑග්ග්‍රවුන්ඩ් එකට දාලා නැහැ. වයිට් බෑග්ග්‍රවුන්ඩ් එක. නෝමලි තියෙන ආර්ට් බෝඩ් එක උඩ තමයි මම මේ ලේයර්ස් ටික ඇඳගෙන තියෙන්නේ. එතකොට මේ දාගත් එක එන්නේ PNG එකක් විදිහට තමයි. මොකද බෑග්ග්‍රවුන්ඩ් එකේ වයිට් මේකක් නැති වෙන. ඉතින් අපිට මේක වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඕන නම් දාගන්න පුළුවන්. අපි දාගෙන හරිම ලේසි දන්නවා. ඉතින් කොටුවක් ගන්න නම් හරි. එතන කලයක වයිට් කරා. මෙතනින් ඩ්‍රොප් ඩවුන් කරා. මෙතන ඕන නම් බෑග්ග්‍රවුන්ඩ් කියලා රීනේම් කරගන්න පුළුවන්.
දැන් ඔගොල්ලන්ට පේනවා ඇති මෙතන අර අපි දාගත්ත ලේස් ඔක්කොම තියෙන මේ ඇල්ලු මේ මෙතන මේ මේවා උනේ අපි මොනවාද තනිකරම ඔබ්ජෙක්ට් එක පිටින් අල්ලපු හින්දා ප්ලේස් විදිහට අල්ලන්නත් පුළුවන් ඔයගොල්ලෝ දන්නේ නැති මෙතන තියෙන ඔටෝ සිලෙක්ට් එක ගෲප් විදිහට තමයි මං ඉස්සෙල්ලින් ඇල්ලුවේ ඒකයි මේ ඔක්කොම ටික මෙහෙට ආවේ මේ පේනවා ඇති ඔක්කොම මෙහෙට එනවා මේක ඩ්‍රොප් ඩවුන් කරලා ලේස් විදිහට අපිට අල්ල ගන්න පුළුවන් ලේ තමයි ටික් කරේ දැන් මම මේක ඇල්ලුවොත් මේ පේනවා ලේ විදිහට බලන්න ඒ ඒ විතර නෙවෙයි අපිට මේ ටෙක්ස්ට් එක මාරු කරගන්න අපිට ෆොටෝෂොප් එකෙන් පුළුවන් ඉස්සෙල්ලින් ගත්ත එක්සැම්පල් එකම අරගෙන මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ෆොටෝෂොප් ඉලස්ට්‍රේටර්යි දෙකම ලින්ක් කරගෙන කොහොමද අපි ආර්ට් වර්ක් අප්ඩේට් කරගන්නේ කියලා දැන් මම මේ තියෙන්නේ ෆොටෝෂොප් එකෙන් ඔන් කරගත්ත අපේ ෆයිල් එක දැන් මේකේ පොඩි වැරදක් තියෙනවා ඔයගොල්ලන් පේනවා ඇති house PLEW plan එකට spelling වැරදි AN වෙනුවට EW තියෙනවා එහෙනම් අපි මේක වෙනස් කරගත්තොත් illustrator ෆයිල් එකෙත් ඔටෝමැටිකලි වෙනස් වෙන විදිය බලමු මුලින්ම illustrator ෆයිල් එකට ගිහිල්ලා අපි අපි දැන් ආර්ට් බෝඩ් එකක් හදාගෙන ඉවරලා ෆයිල්ස් ගිහිල්ලා place වලට යනවා place වලට ගියාට පස්සේ අපි අර save කරගත් අපේ PST ෆයිල් එක තියෙන ඒක ක්ලික් කරලා illustrator වලට දාගන්න ප්ලේස් කරගන්න පේනවා ඇති house PLEW තියෙන හරි ඊට පස්සේ අපි edit original යනවා edit original කියන්නේ අපේ photoshop ෆයිල් එකටම තමයි යන්නේ edit original ගිහිල්ලා අපි මෙතන හරියට spelling එක දාගෙන අපි මේක නැවත වාරයක් photoshop ෆයිල් එක save කරගන්න save හරි ඊට පස්සේ මේක minimize කරාට පස්සේ බලන්න මේ ක්ලික් කරාට පස්සේ අහනවා මේක මේවා කරන්නද කියලා ඊට පස්සේ අපි years එක දුන්නාට පස්සේ පේන ඇති ඔයගොල්ලෝ මෙතන මේ plan EW වෙනුවට NW කියලා අප්ඩේට් වුණා. හැබැයි මේකේ තියෙන එකම විශේෂත්වය තමයි මේ edit originals මෙහෙම තියෙද්දි තමයි edit කරගන්න පුළුවන්. ඒක embed කරගත්තට පස්සේ ඒ photoshop link කරන change එක මේකේ වෙන්නේ නැහැ. මේක embed කරගන්නකොට තව දැන් photoshop file එකක් මේකට දාලා embed කරගන්නකොට කරගන්න තව දෙයක් තමයි වන්න එම්බර්ට් කරනකොට මේගොල්ලෝ අහනවා මෙන්න මේ වගේ දෙයක් convert layers to object flatten layers to single image ඒකෙන්ද මෙතන තියෙනවා import hidden layers මේකේ සාමාන්‍යයෙන් අපි photoshop ෆයිල් එක illustrator වලින් on කරගන්නකොට එතකොට illustrator වලත් අපිට අර layers ටික තියෙන්න ඕනේනේ ඒකෙන්ද අපි කරන්නේ convert layers to object කියන එක ටික් එකක් දාගෙන okay එක දෙනවා හරි ඊට පස්සේ අපිට පුළුවන් layer panel එකට ගිහිල්ලා layer panel එකේ මේ plan කියලා PSD එකේ ඇතුලේ අපේ layers ටික ඔක්කොම තියෙනවා layer 1 එකේ මේ දැක්කද එතකොට ඔයගොල්ලෝ දැන් දැනගත්ත PSD එකෙන් කොහොමද illustrator file එකක් ට දාගෙන layers on කරගන්නේ කියලා මම ඔයගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ කොහොමද high quality විදිහට image save කරගන්නේ මොනවද ඒවට යොදා ගන්න file format කියලා තමයි මම දැන් කියලා දෙන්න යන්නේ Photoshop වල සහ Illustrator වල එක කාරණයක් තියෙනවා සාමාන්‍යයෙන් අපි internet එකේ download කරගත්ත image එකක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඒවයි තියෙන්නේ පොඩි resolution සාමාන්‍යයෙන් අපි ගත්තොත් pixel වලින් කතා කරොත් සාමාන්‍යයෙන් 850යි 500යි එතකොට 350යි එහෙම නැත්නම් වැඩිපුරම ගියොත් 1920යි 1080යි full HD කියන මට්ටමේ images තියෙනවා තව 4K images කියලා තියෙනවා දැන් 4K images කියලා කිව්වට actually 4K images නැති තරම් සමහරවිට Google එකේ තියෙන ඒවත් තියෙනවා දැන් මේ වගේ Google එකෙන් download කරගත්ත image එකක් ගත්තොත් එහෙම දැන් මම මේ අරගෙන තියෙන image එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මේවයේ පික්සල් ගාන 850යි 50යි ඒ වගේ ටිකක් ගත්තොත් එහෙම මේවා Photoshop වලින් දාලා save කරත් සාමාන්‍යයෙන් එන්නේ කිලෝබයිට් 850යි කිලෝබයිට් මෙගාබයිට් නෙමෙයි කිලෝබයිට් 850යි කිලෝබයිට් 500යි 1 MB වලටත් වඩා අඩු ගානක් තමයි සාමාන්‍යයෙන් save කරනකොට එන්නේ ඒක කරන්න දෙයක් නැහැ මොකද අපි ලබා ගන්න source එක Google එකෙන් එතකොට Google එකෙන් ගත්තාම අපිට කොහොමවත් සාමාන්‍යයෙන් අපි ගත්ත එකෙත් low quality එකක් තියෙනවා. එතකොට අපිට Photoshop වලට දාලා ඒක high quality විදිහට save කරගන්න විදිහක් නැහැ. නමුත්
තව ක්‍රමයක් තව ක්‍රමයක් කියන්නේ ඇත්තටම අපි කවුරුහරි ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් ඔහුගේ කැමරාවෙන් ගත්ත ෆොටෝස් තියෙනවා නේද? ඒතකොට ෆොටෝස් වල ඕගොල්ලෝ දන්නවා කැමරා එකේ තියෙන raw file format, raw images. ඒතකොට raw format එකෙන් අපි shoot කරොත් එහෙම ෆොටෝ එක, එතකොට ඒකෙන් ලැබෙන raw image එකේ size එක වැඩි. මෙගාබයිට් සාමාන්‍යයෙන් 35ක් 40ක් වගේ ලොකු අගයක් ගන්නවා ඒ image එක. ඒතකොට ඒ වගේ එකක් Photoshop වලට දාලා සේව් කරනකොට අපිට ගොඩාක් ලොකු PNG එකක් විදිහට සේව් කරොත් අපිට ගොඩාක් ලොකු resolution එකකට සේව් කරගන්න පුළුවන්. ඊටත් වඩා ලොකු මෙගාබයිට් ගානකට සේව් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ normally කියලා දෙන්න යන්නේ දැන් මේ image එක ගත්තොත් Google එකෙන් ගත් image එක. එතකොට Photoshop වල ෆයිල් ගිහිල්ලා අපි දන්නවා save as ගියාට පස්සේ මෙතන drop down එකෙන් පල්ලෙහා තියෙනවා අපි මේකෙන් JPEG වලට save කරන්න ගත්තොත් save. කෙලින්ම මේ වගේ dialog box එකක් එනවා. ඕගොල්ලෝ දන්නවා මෙතනින් කොහොමද small size කියලා දැම්මහම ඕගොල්ලන්ට පේනවා ඇති මේ මෙතන තියෙනවා 50.91K වලට තමයි small file එකක් විදියට තමයි ඇත්තටම මේක save වෙන්නේ. ඊට පස්සේ මැදට ගත්තාම medium කියලා ගත්තාම 77යි full දැම්මොත් එහෙම ඕගොල්ලන්ට පෙන්නවා 160.6K. ඉතින් මේ image එකේ තියෙන quality එක තමයි මේ උපරිම quality එක තමයි දීලා තියෙන්නේ. සමහරවිට ඔයගොල්ලෝගේ මේ baseline standard මට්ටමේ තියලා තියෙන්නේ. baseline standard මට්ටමේ සාමාන්‍යයෙන් මේ වගේ image එකක් save කරගන්නකොට progressive ගිහිල්ලා මේ scan එකේ 5 එක දාලා තමයි save කරගන්නේ. ඒකෝ තමයි මේකේ actual image එකේ තියෙන quality එකම large image file එකක් විදිහටම එන්නේ. ඉතින් මෙහෙම සේව් කරගන්න පුළුවන් ඒ එක ක්‍රමය. අනිත් එක ෆයිල් සේව් අපි කියනවා PNG විදියට සේව් කරගන්නකොට සේව්. දැන් මම PNG වලින් සේව් කරගන්නකොට ඔයගලන්ට එනවා මෙන්න මේ වගේ ඩයලොග් බොක්ස් එකක්. large file size, fast saving, medium file size, small file size. ඒතකොට සාමාන්‍ය අපි small file size දාගන්න සේව් කරගන්න. ඒතකොට තියෙන්නේ උඩම තියෙන large file සේවින් එක තමයි දාගෙන අපි සේව් කරගන්න. එතකොට මේ ඇක්චුවල් ඉමේජ් එකේ සයිස් එකම එනවා. තවත් ක්‍රමයක් තියෙනවා. ඔයගොල්ලන්ට මේ දෙකම ඕනේ නැත්නම් ඔයගොල්ලන් පුළුවන් ෆයිල් ගිහිල්ලා සේව් ඇස් මෙතන යන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේක drop down එක ගියහම tiff කියලා තියෙනවා. මේ tiff file අපි සෑම හුඟක් වෙලාවකට පාවිච්චි කරනවා අපි අපේ ඉන්ඩස්ට්‍රියල් දේවල් වලට. ඒ කියන්නේ අපේ print out විදිහට මේක එළියට ගන්නකොට වෙනම කම්පැනි එකකට මේකට යවද්දී නැත්නම් production house එකකට යවද්දී නැත්නම් තව කවුරු හරි එඩිටර් කෙනෙකුට මේ යවද්දී මේ tiff file කියන එක තෝරගන්න. tiff file එකේ හරිනාමය තමයි tagged image file format. tag image file format. මේ file format එකෙන් වෙන්නේ අපේ තියෙන මේ raster graphic images ඒක ඒ විදිහටම සේව් කරලා දෙන. මේක ගොඩාක්ම හදලා තියෙන්නේ ෆොටෝග්‍රාෆර්ස්ලාට සහ පබ්ලිෂින් ඉන්ඩස්ට්‍රියලි වැඩ කරන. කියන්නේ මේ එක්කම වැඩ කරන අයට තමයි මේ tiff කියන ෆයිල් ෆෝමැට් එක වෙලා තින්. මේකේ තියෙන වැදගත්කම තමයි මේ tiff ෆයිල් එක විතර අපි සේව් කරගත්තට පස්සේ මේක අපි කාට හරි යවුවොත් එහෙම එයාට Photoshop නැතත් ඒ හදපු ඉමේජ් එක එයාට ප්‍රිවිව් එකක් විදිහට බලන්න පුළුවන් නිකන් ෆොටෝ ප්‍රිවිව් ගිහිල්ලා. ඒ කියන්නේ එයාට Photoshop තිබ්බේ නැතත්. එයාට Photoshop තිබ්බ ගියමු. එයා Photoshop තියාගෙන මේ tiff file එක ඇදලා අරගෙන Photoshop එකට දැම්මොත් එහෙම ඒ file මේ අපි save කරගත්ත file එකේ layers උත් එයාට Photoshop එකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට මෙතනට අපි දාගත්තොත් එහෙම මොකක් හරි අපි නිකන් normally කොටු ටිකක් අඳින්. හරි. ඊට පස්සේ මම මේක ෆයිල් සේව් as ගියා tiff කැතුලේ ඔන්න සේව් කර ගන්නවා. මගේ සේව් කරන පොයින්ට් එක මම දෙනවා. කෝඩ් එක ඇතුලේ මම සේව් කරත්තේ
නමට දෙනවා සේ කියල ටිෆ් එකක් විදිහට මම සේව් කරගන්න බලන්න ටිෆ් එකක් විදිහට සේව් කරගන්න යනකොට මේකොල්ල දානවා මෙන්න ඩයලොග් බොක්ස් එක ඉමේජ් කම්ප්‍රෙෂන්ස් නන් LZWZIP JPEG සාමාන්‍යයෙන් අපි මම ඉස්සලින් කිව්වා වගේ JPEG විදිහට යවුවොත් සේව් කරගත්තොත් අර ෆොටෝෂොප් තියෙන එක්කෙනාට මේ JPEG ෆයිල් එක දාගත්තාම යාට ලේයර්ස් පෙන්වන්නේ නැහැ. ඒක ඉමේජ් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒත් අපිට ලේයර්ස් උත් විදිහට යවන්න ඕන. අපි මේ නන් කියන එක විදිහට තමයි තියාගෙන ෆික්සල් ලෝඩ් මේක හරි බයිට් ඕඩර් එක මේවා ගැන වද වෙන්න දෙයක් නැහැ. ලේයර් කම්ප්‍රෙෂන් මේවා ඔක්කොම හරි අපි ඕකේ එක දෙනවා. including layers with will increase file size මේකල මෙයා කියන මේ සේව් කරන tiff file එක ඇතුළට layers උත් දාන්නද හරි ඕකේ හරි දැන් එක සේව් වුණා අපි ගිහිල්ලා බලමු දැන් මේ close කරලා දාමුකෝ desktop එකට ගියා ඒ කෝඩ් එක ඇතුලේ මෙන්න මේ තියෙන ටිෆ් ෆයිල් එක. ඔයාලට පේනවා ඇති රයිට් ක්ලික් කරලා ඕපන් විත් ප්‍රිවියු. දැක්කද? ෆොටෝෂොප් නැති එක්කෙනෙකුට උනත් ඔයා හදාගත්ත ඉමේජ් එක බලා ගන්න පුළුවන් මොකද්ද කියලා. හැබැයි මේකේ ෆයිල් සයිස් එක පොඩ්ඩක් වැඩි. පේනවද? මෙගාබයිට් 1.9. මොකද අපි මේ කොටු දාගත්තින්ද මේකේ තියෙන වාසිය අන්න ඒකයි. ෆොටෝෂොප් නැති කෙනෙකුට උනා මොකද්ද හැදුවේ කියලා ඉමේජ් එක බලන්න පුළුවන්. ඒ වගේම ෆොටෝෂොප් තියෙන කෙනෙකුට තියෙන වාසිය තමයි මේ ටිප් ෆයිල් එක රයිට් ක්ලික් කරලා එයාගේ ෆොටෝෂොප් වලින් ඕපන් කරගත්තොත් එහෙම. දැක්කද? ටිප් ෆයිල් එක තමයි අපි ඕපන් කරගත්තේ PSD ෆයිල් එක ගන්න. ඒ දැක්කනේ. අපි දාගත්ත ලේයර්ස් ඔක්කොම ටික මෙතන පෙන්නන. ඉතින් සාමාන්‍යයෙන් අපි යවන ක්‍රමයක් තමයි මේ ටිප් ෆයිල් දැන් PSD එකට ඔයාලට පේනවා ඇදින මේ මෙතන තියෙන PSD එක. දැන් PSD එකේ ඉමේජ් එකක් තිබ්බට අපිට පෙන්වන්නේ නැහැ නේ. දැන් මගේ Mac එකේ මෙහෙම පේනවාට අපිට අපේ තියෙන Windows වල පෙන්වන්නේ නැහැ ඉමේජ් එක මොකක්ද කියලා. නමුත් TIFF ෆයිල් වල අපිට ඉමේජ් එක බලා ගන්න පුළුවන්. අපිට මේ ඒකයි මේකේ තියෙන වාසිය. ඉතින් මම හුඟක්ම මේ ෆයිල් යවන ක්‍රමයක් තමයි මේ TIFF ෆයිල් ක්‍රමයකින්ද ඔගොල්ලන්ටත් පුළුවන් ඒ විදිහට ටිෆ් ෆයිල් වලින් වැඩ කටයුතු කරගන්න. ඒ වගේම මේ ඉලස්ට්‍රේටර් වල අපිට ෆයිල් ගිහිල්ලා දන්නවා එක්ස්පෝර්ට් එක්ස්පෝර්ට් ඇස් ගිහිල්ලා JPEG මේකේ අර ෆොටෝෂොප් වල තිබ්බ ඒවම තියෙනවා ෆීචර්ස්ම ටිෆ් ෆයිල් එකේ තියෙනවා. ඒක ටිෆ් ෆයිල් එකක් විදිහට සේව් කරගත්තාම එයාට ඉමේජ් එකක් බලන්න පුළුවන්. එයාට ඉලස්ට්‍රේටර් වල ලේයර්ස් උත්තොන් කරගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කොහොමද අපි සේව් කරගන්න ඕන විදිය. මම මීට කලිනුත් සේව් කරන ක්‍රම කීපයක් කියලා දීලා තියෙනවා අපේ පරණ ටියුටෝරියල් වල. මම හිතන්නේ 3 4 5 වගේ කියලා දුන්නා වගේ මතකයි. ඉතින් මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කියන්නේ මේ ටිකක් ඉන්ඩස්ට්‍රියලි වැඩ කරන කට්ටියට මේක ලොකු ප්‍රයෝජනයක් වෙයි.